මේ නොරොච්චොලේ තාප විදුලි බලාගාරයේ පෙනෙන මානෙ පිහිටි කුරුවන් කුඩිය ගම්මානයයි. මෙම ගම්මානයට තවමත් විදුලිය ලබා දීමට බලධාරීන් පියවරගෙන නොමැති අතර ගම්මානයේ වසන පවුල්වල දරු දැරියන්ට අකුරු කිරීමට සිදුව ඇත්තේ දුෂ්කරතා රැසක් මැදේ. අපි අන්ධකාරයේ හැමදාම මේ ඉන්නේ. අපි දරු පාඩම් කරලා ලාම්පු කිපේ තියලා හුලං එනවා. හුලම් පාට ලාම්පු නිමෙනවා. ඒ ලාම්පු නිවිලා පෙරලුණොත් අනිවාර්යයෙන් ලම්පයත් ඉවරයි, පොත්පත්ත් ඉවරයි. මේ ළමයි හරි උත්සාහවන්ත ගමෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තත් අනිත් ගෙදරක කරන්ට් එක දකිද්දී අපේ ළමයි අපෙන් අහනවා, ඇයි අම්මේ අපේ ගෙදරට කරන්ට් එක නැති කියලා. ඒ වෙලෙට අපිටත් වේදනාවක් ඇති වෙනවා. අපේ ගෙදර ඉන්න ඕලෙවල් කරන ළමෙක් හැයට පාඩම් කරන්නේ නැහැ කොටින්ම. ලාම්පු එළිය තියාගෙන කරන්න බෑ කියලා මේ ඉන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා තමයි එයා උදේට පාඩම් කරන්නේ. නිවාස මුළුමනින්ම පොල් අතුවලින් නිමවා තිබීම හේතුවෙන් කුපි ලාම්පු දැල්වාගෙන සිටීමද අනතුරුදායක තිබෙනවා. උලන් ආපු ගමන් ඒවා ලාම්පු නිමෙනවා. පංගොක් කියලා ලාම්පු පෙරලෙන්නත් තියෙනවා. එතකොට පොත් ඉතම් පිච්චිලා තියෙනවා පංගොක් කියලාට. විසි පිවිසු මාර්ගයක් පවා නොමැති මෙම ගම්මානයට පැමිණෙන දේශපාලකයන් ලබා දෙන පොරොන්දු නම් අපමණ බවයි ගම්වාසීන් පවසන්නේ. කරන් දෙනවා කියනවා, භාර හදලා දෙනවා දෙනවා. හැබැයි කවුරුත් දදලා නම් දෙන්නේ නැහැ. ඡන්ද ගන්න නම් එනවා. ඡන්ද ගන්න එනවා. ඡන්දය අරගෙන ගන්න ගෙදරට එනකොට කියනවා මේ කරන්ට් එක දානවා, ඔයාලට පාරවල් හදලා දෙනවා. ඒ කිසිම දෙයක් ඡන්දෙන් පස්සේ කරන්නේ නැහැ. ඉතින් දැන් යන්න ඕන තැන් වලට ඔක්කොටම ගියා. ගිහිල්ලාට හරියන්නේ නැහැ. බලධාරීන් සමට විදුලිය දෙන බව කී 2012 වසර නිමා වී දෙමසක් ගිවි ඇතත් විදුලි බලාගාරයක් පෙනෙන මායිමේ පිහිටි කුරුවන් කුඩිය ගම්මානයට විදුලි ආලෝකය ලබා දීමට ඔවුන් අපොහසත් වීම ලැජ්ජාවට කරුණක් නොවන්නේද?